වන වනක් ඉරාණි මායාකඩුව YouTube channel එකට පුතාලා ගත් මම ආදරෙන් පිළිගන්නවා. ඔයගොල්ලෝගේ 10 වසර පුතේ පාඩම් ටික මම ඔක්කොම දැන් කරගෙන ආව දිගටම අද අපේ අන්තිම පාඩම 15 වෙනි පාඩම 19 දාම් පාඩම් 9ස් ලෙස ඉදේ. සුනකයාගේ කියන මල්ලගේ සංචර්තා ප්‍රදානය. පුතේ ඔයගොල්ලෝගේ ඔලිවිල් පේපර් එකේ ඒ වගේම පුතාලගේ 10 වසරේ ඔයගොල්ලෝගේ ටර්ම් ටෙස්ට් වල හා එතකොට 11 වසරේ ඔයගොල්ලෝ ටර්ම් ටෙස්ට් වල එතකොට ඔයගොල්ලෝගේ ඕලෙවල් පේපර් එකේ මේ සුවසාර දේශන චරිතා ප්‍රදානයත් රචනා මාතෘකා පහින් එකකට ඇතුළත් වෙන්න පුළුවන්. ඉතින් ස්වයං චරිතා ප්‍රදානයක් ආවහම පස්සේ පුතේ හරිම පහසුයි. වෙලීසී ඔයගොල්ලන්ට උත්තර ලියන එක ඒ රචනාව ලියන එක ලකු 20ක් මේ අපිට රචනාවේ දෙවනි කොටසේ අනිවාර්ය ප්‍රශ්න තමයි පළවෙනි ප්‍රශ්නේ රචනාව. ඒකට ස්වයං චරිත අපදානයක් රචනිට આવතින් ඔහුට හරි පහසුයි. ගොඩක් දරු හැම අවුරුද්දකමගේ ස්වයං චරිත අපදානය આવතින් අනිවාර්යෙන් අතාරින්නේ නැහැ. ඒක තෝරගෙන සිලෙක්ට් කරගෙන ලියනවා. දැන් මේ නාය සුවසරදේ කියන එකත් පුතේ අපිට පාඩම් කරගන්න පහසු හරිම ලේසි මාතෘකාවක්. මම කලින් කිව්වා වගේ මේ පින්තූර ගැන අපි වචන පුතේ අපේ දෙවනි ප්‍රශ්න තමයි පුතේ ඕලෙවෙල් විභාගය. එතකොට 10 වසර ටර්ම් ටෙස්ට් වල පුතාලගේ 11 වසර ටර්ම් ටෙස්ට් වල මෙන්න මේ පිච්චර් එකක් වචන හතරකට නොඅඩුව වාක්‍ය පහකින් විස්තර කරන එක. දැන් මේ ගැප් කුඩා ගෑනු දරුවා බල්ලත් එක්ක වයසක බල්ලෙකුත් එක්ක කතා කරන එක, ලස්සනට හඳ පායල තියෙන එක, අහසේ තරු තියෙන ඒවා, තිර රෙද්ද තියෙන මේ දේවල් අපිට, ජනෙල් රෙද්ද තියෙන අපිට මේ දේවල් ලියන්න පුළුවන් වාක්‍ය විදියකට උපදෙස් දීලම තියෙන වචන හතරකට නඩු වාක්‍ය පහක් ලියන්න කියලා. උතල් දැන් මම මෙතනදී මේ කිසිම පිච් එකක වාක්‍ය දෙන්න යන්නේ නැහැ, විස්තර කිරීම දෙන්නේ නැහැ. මොකද ඒකට හේතුවක් තියෙනවා. උතාලගේ 7 වසර, 8 වසර, 9 වසර, 10 වසර, 11 වසර කියන ඔය හැම ඉයර එකකම තියෙන ඒ පොත්වල තියෙන මොකද 6 7 8 9 10 පන්ති වලින් ඒ 6 7 8 9 7 8 9 වසර වල පික්චර්ස් පවා ඔයගොල්ලෝ ඔලේ පේපර් එකට එනවා. වාක්‍ය පහක් ලියන්න. ඒක නිසා හැම ඒ පොත් ඔක්කොගෙම තියෙන පික්චර්ස් ටික උදාට වෙනම මගේ YouTube channel එකෙන් ඉදිරියේදී බලා ගන්න පුළුවන්. පින්තූර විස්තර කිරීමක් කරනවා. එතකොට මේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න ඕගොල්ලෝ. එතකොට ඔයාලට මම මේව upload කරනකොටම ඔයගොල්ලන්ට එනවා, බලන්න පුළුවන්. සර්ච් කරන්න අවශ්‍ය නැහැ. notification එකක් විදියට ඒ පුතාලට. right. එතකොට මුතේ අපි බලමු ඉතින් වැඩි කතා නැතුව පාඩම නේද? අඳුරු කුලිර් කාලම්. ඒක මුතේ සීතල කාලයක්. එය සීතල කාලයක්. නිලා වෙලිච්චම් ජන්නල් වලියේ තිරින්දදු. හඳේලිය ජනේලය අතරින් පේනවා. හඳේලිය ජනේලය අතරින් පේනවා කියන එක තමයි ඒකෙන් කියන්නේ. ජනේලයේ දෙසින් පේනවා. ඊට පස්සේ ඔරු නායින් මුණහම් ඔලි කේටදු. සුනකේකුගේ බල්ලෙක්ගේ බල්ලෙක්ගේ කෙන්දිරිලි හඬ ඇහුණා. නාන් ජන්නල් වලියේ එටි පාර්තේ. ඒ කියන්නේ පුතේ මම ජනේලෙන් එබිල බැලුවා. දැන් සුනකේගේ බහුවෙක්ගේ හඬ ඇහෙනකොට එබිල බලනවා. වයදාන නායොන්ටු කුලිරෙල් නඩුකි කොණ්ඩ ඉරඳදු. ඒ කියන්නේ පුතේ වයසක බල්ලෙක් ඔන්රු නායොන්රු කියන්නේ ඔරු නායි කියන එකමයි. නායොන්රු කියන්නේ පුතේ ඔරු නායි කියන එක. වයසක බල්ලෙක් කුලිරෙල් සීතලෙන් නඩුකි කොණ්ඩු කියන්නේ වෙව්ලමින් හිටියා. අදු එන්නේ පාර්ථදු ඌ මාදිහා වැළුවා. මෙදුවා පේසත් තොඩන් ගියදු හිමීට කතා කරන්න පටන් ගත්තා. මහලේ දුවේ අන්දක් කාලම් ඌරණිය කාලම්. ඒ කාලය හරිම මිහිරි කාලයක්, සතුටු කාලයක්. ඉන්ම මාහා වාල්ද කාල සතුටින් ජීවත්වෙච්ච කාලයක්. නිනෙක්කුම් පෝදේ සිහි වෙනකොටත් සන්තෝෂමාහ ඉරුක්කිරදු. සතුටක් දැනෙනව, සතුටක් හිතෙනවා. තයි මාදෙන් පිරන්දදු. දස මාසයක් ගත වුණා. ඒ කියන්නේ මොකද්ද? සෝරි, තයි මාදෙන්. තයි මාදෙන් කියන්නේ ජනවාරි මාසේ ආවා, උදා වුණා. ජනවාරි මාසේ උදා වුණා. අඳු පොංගල් පණ්ඩියයි. එදා පොංගල් උත්සවයේ දවස.
அன்றைய தினம் எனது அம்மா அழகிய குட்டிகள் ஐந்து ஈன்றார் ஈன்றார் குட்டியை பிகளாக எனக்கு பிகராக எனக்கு ஏதாவசி அன்றைய தினம் எதின எனது அம்மா மகே அம்மா அழகிய லசன குட்டிகள் பெட்டாவும் பௌவங்கி பெட்டாவும்ட்ட குட்டி கிழகினோ ஏ மலு பெட்டாவும் ஐந்து பஸ்தினி கீன்றார் பிகளா அதில் நான் கடை குட்டி அனுமக்காது ஏத்தரி மாம் பால பெட்டவா மாம் பால பெட்டவா எனக்கு இரண்டு அண்ணாமாரும் மட்ட எனக்கு இரண்டு அண்ணாமாரும் மட்ட அயலது எண்ணிக்கு இரண்டு அக்காமாரும் இருந்த மக்களது எண்ணிக்கு சிட்டி ஓயே எனது உடல் குஞ்சு போன்ற பஞ்சு போன்ற இருந்தது மகே அங்க புழுங் வகை பஞ்சுகி அணி புழு புழுங் வகை திபுனா அதனால் அனைவரும் என்னை விரும்பினார்கள் ஏகனிசா ஹெமம் மட்ட கேமத்தி உனா வீராயன என்னை அழைத்தார்கள் வீராயன் அடகேசுவா வீரக்கில தம்மை ஆட்டலாம தீங்கி ஏட்ட கத்தாக்கலான்னு வீரக்கியலாம் வல்லாண்டையும் நம்மளையும் கத்தாக்கணும் அழத்தின வண்டி என் தாயின் அரவணைப்பில் நான் மகிழுடன் வந்தேன் ஏகேனமுத்தே மகே மவகே ரகவரனே மம சத்துட்டின் ஜீவத்துனா ஆனால் நமக்கு அது சிறிது காலம் தான் ஏ டிக காலகட்டு தமாய் ஒரு நாள் அந்த வீட்டுக்கு கடை குட்டி நம்பி ரஞ்சனா வந்தாள் ஏகேனமுக்கு அது புதே தவசாகும் இக்க தவசாகும் எம நிவசே அந்த வீட்டு எம நிவசே கடை குட்டின் அனுப்பித்தே பாலலமே ஆகே பால பாலலமே ஆகே நண்பி மித்துரிய ரஞ்சனா வந்தாள் ரஞ்சனா ஆவ என்னே ஏயா ஹிட்டு புகிதர் ஏயா ஹெதிச்ச வெடிச்ச கிதர் பாலமலமே ஆகே பாலமலமே ஆகி மித்துரிய ரஞ்சனாக்கினே ஆளும் இகதிட்டாவும் என்னை கண்டு ஆசைப்பட்டார் மந்தெக்கலா பிரியக்கலா கெமத்தி உண்ணா என்னை அவளுடன் அவளது வீட்டுக்கு கொண்டு சென்றாள் மாவை சமகே நிவசட்ட ரங்கின கியா ரஞ்சனாவின் வீடு பெரிய வீடு ரஞ்சனாக எதிர விஷால கெதிரா அங்கு நான் மிகவும் சந்தோஷமாக வளர்ந்தேன் மங் எத்தனை எகி சத்துட்டிங் எத்தி தடி உனா சத்துட்டிங் ஹெதுனா அங்கு நான் ஓடினேன் மங் எஹே மம எஹே திவ்வெமி பேன்னேமி சத்துட்டேன் எஹே திவ்வ பேன்னா நான் அங்கு நான் ஓடினேன் மங் எஹே திவ்வ கியனுக்கு பாய்ந்தேன் பேன்னேமி சந்தோஷமாக வினேய் விலை யாடினேன் சத்துட்டின் செல்லாம் கிளம்பி திரிந்தேன் ஏ வகையம சத்துட்டின் செல்லாம் கலா திரிந்தேன் கியா நிஹாமிஹா அவித்தா சத்துட்டின் செல்லாம் கருமி நிஹாமியா அவித்தா நிஹாமியா சேர சேருவா வீட்டுக்கு வருவோர் என்னை கண்டு பயந்தார்கள் கிதிரட்டா போய் மந்த எக்கல பயம்னா திருடே யோடோடு விரட்டினேன் பல்லன் எல்லை வேலைவா இக்கனே பல்லன் சொருன் துவன்ன துவன்ன துவன் எழுவோம் இவ்வளவு துவன்ன துவன் ஏ தெளிவகையான பாசே கோழி குஞ்சுகளை வேட்டி ஆடினேன் குகுழு பெட்டாவும் தடே அங்கலா நரக்க வேட அக்கல்லி குகுழு பெட்டாவும் தடையான் கழிவு கீரிகளும் கீரிகளும் கீரி பிள்ளைகளும் என்னை பார்த்து பயந்து ஓடின முகடி முகட்டியோ முகட்டி பெட்டாவும் மந்தக்கல பயந்தி உவா சோறும் மீனும் நன்றாக உண்டேன் பத்துயி மாலுயி ஹொந்தட்ட கேவே கேவா கேவெமி ரஞ்சனா என் குட்டி தேவி குட்டி தேவி முக்காத்து ரஞ்சனா மகே குஞ்சி சுராங்கனாவு குட்டிக்கான குஞ்சி எத்தனை குட்டிக்கான குஞ்சி கிளிக்கும் என் உயிர் தோழி ஏகியான முக்காத்து மகே கல்யாண மித்துரிய தோழிக்கான மித்துரிய உயிர் தோழிக்கான உசாஸ் கல்யாண மித்துரிய என்னை கொஞ்சி கொஞ்சி வில்லையாடுவாள் ஏ முக்காது மாவை உருத்தால் கறக்கிற செல்லாம் கரணும் கொஞ்சி கொஞ்சிக்கான சுருத்தால் கறக்கிற செல்லாம் கரணும் அவளும் நானும் ஓடி விளையாடுவோம் ஏத்மா துவமில் செல்லாம் கலோய பந்து விளையாடுவோம் போல செல்லாம் கழிவும் இப்படி இன்பமாக காலம் நகர்ந்தது ஏகேன புத்தே மெலச சத்துட்டின் காலைய கத்தவுனாக்கி எனக்கு பசை பல விழா தீவது ரஞ்சனா புலமே பரிசையில் பரீட்சை எழுதினால் ரஞ்சனா சிஷாத்ரி பாகிட்டு லிவ்வா அதில் கூடிய புள்ளிகள் பெற்றால் ஏகேன் இகலமலா பொங்கலா பாகத்தா அதனால் ஏகனிசா நகரத்தில் உள்ள
பிரசித்தி பெற்ற பாடசாலையில் அனுமதி கிடைத்தது. நகரத்தின் பிரசித்த பாசலகட்டு அத்துல வந்து பிரவேச லபாகத்த பிரசித்த பாசலகட் லத்துல் வந்து அனுமதி கிடைத்தது. பிரவேச லபுனையாட்ட பாசன சக்தி பாகை அவள் அங்கு அங்கு தங்கி படிக்க சேர்ந்தது. ஏகிபுத்தே எயட்ட எயி நேவாசிக்கம் இகழகானட்டு சிதுனா அவள் அங்கு தங்கி படிக்க சேர்ந்தது நேர்ந்தது. எயட்டி நகரி பாசலே நத்தர விழா தான் இகழகான சித்தோனே கமட்ட இந்திர கூட தூர நிசா நானும் அவளும் கவலையுடன் பிரிந்தோம். மம தே தித்தாம துக்கின் தமாய் வேங்குனே அவளுடன் என் பொற்காலம் மெல்ல மெல்ல அகன்றது. ஏகே முகது அவளுடன் ஏய சமகமாகே ஸ்வர்ணமயுகே செமின் செமின் ஏத்துனா அவளுடன் என் பொற்காலம் ஏ சமகமாகே ஸ்வர்ணமயுகே மெல்ல மெல்ல செமின் செமின் ஆன்றது ஏத்துனா என்னை கொஞ்சம் எவரும் இல்லை மாவு உடுத்தால் கிரியமட்டு கிசிக்கனை கிட்டினே என்னுடன் விளையாட யாரும் இல்லை மாத்தைக்கு செல்லாங்கரான காரூப்னே காலம் மெல்ல நகர்ந்தது. காலே செமீட்டு கத்த விலகியா நான் துயரத்துடன் இருந்தேன். ஏகியானுக்குத்தே மம துக்கேன் சிட்டியமி துயரத்துடன் துக்கேன் சிட்டியமி உணவு மட்டும் வேலைக்கு கிடைத்தது. கேம வித்தராக் மட்ட விழாவட லபுனா உணவு மட்டும் வாழ்கை ஆகுமா கேம வித்தராக் ஜீவத்தேன்னு பிரமாணம் வந்து ஆதரிய சினிஹா சத்தோடனே எனக்கு தான் ஏகேங்காத ஹசேனி விடுமுறை வந்ததும் எனக்கு கொண்டாட்டம். ஏகே நமக்கு அது பாசல் நிவாடு காலே எலம்பென விட்டு மட்டும் சத்துதா தருணா விடுமுறை வந்ததும் எனக்கு கொண்டாட்டம் என்னை நிவாடு காலே என்ன கொட்ட மட்டும் சத்துட்டு குடாக் சத்துட்டா தருணம் விடுமுறைக்கு ரஞ்சனா வருவாள் நிவாடுவோட ரஞ்சனா என்னையும் அப்பொழுது தாய் கண்டு கன்று போல அவளிடம் ஓடுவேன். ஏகே நமக்கு அது எவிட்ட மவ துட்டு வசு பெட்ட வைக்குவேன் கண்ட கன்று கேனுபுத்தி வசு பெட்டிய கன்று போல அவளிடம் ஓடுவேன் ஏகாவட்ட துவனம் அம்ம தெக்கப்பு வசு பெட்ட வைக்குவாகி ஏகாவட்ட துவனம் அறிட்டு அம்ம தெக்கா வசு பெட்டியான வகை அவளும் அன்புடன் என்னை அணைத்து கொள்வாள். ஏகே நமக்கு அது ஐயா ஆதரேன் மாவ துர்ணுக்கர கண்ணிய விடுமுறையில் ஒரே விளையாட்டுத்தான் வேறு வேலை அவருக்கில்லை ஓ அவளுக்கில்லை ஓன்னு தோசிக்கிறோம் கது நிவாடு காலே ஹெம விட்டம செல்லம தமாய் வினத் வெடா கேட்ட நேத்த நிவாடு காலே செல்லம தமாய் வினத் வெடா கேட்ட நேத்த அவளுக்கில்லை வினத் வெடா வெடா கேட்டனே என்னால் ரஞ்சனா படிக்கவில்லை. ஏகனிசா ரஞ்சனா பாடம் கரண்ணே ரஞ்சனா பாடம் கரண்ணே மாணிசா என்னால் ரஞ்சனா படிக்கவில்லை மாணிசா ரஞ்சனா பாடம் கரண்ணே அத்தைக்கு செல்லாங்கணும் அதனால் அவளது பெற்றோரும் கவலைப்பட்டார்கள். ஏகனிசா அவளது ஏகே திமாப்பு துக்குனா துக்கட்ட பார்த்துனா இத்தா துக்கட்ட பார்த்து என்ன பட்டாங்க அத்தா திமாப்பு துக்குனா அவளையும் ஏசினார்கள் ஏசினார்கள் நேட்டப்பேன்னா எனக்கு மிகவும் கவலையாக இருந்தது மட்டும் கூட தூக்கிதுனா ரஞ்சனா அழுதார் ரஞ்சனா அழுதார் ரஞ்சனா எண்டுவா என்னால் தாங்க முடியவில்லை. முக்காது மட்டும் தராகன நுகக்கிவுனா ரஞ்சனா ஆடணும் ரஞ்சனா ஆடணும் கூட மட்டும் தராகன பே எனவே வீட்டை விட்டு செல்ல முடி முடிவெடுத்தேன். ஏகே நமக்காது ஏக நிசாமான் நிவச அத்தகைய அன்னட்ட தீரணிய கலிமி ரஞ்சனா ஆடணும் ரஞ்சனா ஆட்ட பயந்து கூட்ட புக்காய் நிவச அத்த மம நிசாத்தமே ரஞ்சனா பாடம் கரான்னு ஏக நிசா கெதிராத்தேரலின்னு தீரணிய கரா இரவோடு ராத்திரியும இரவாக வீட்டை விட்டு வெளியேற்றினேன். ராத்திரியும நிவச அத்தகரில் பிட்டத்துனா பிட்டத்துணிமி காட்டிலும் மேட்டிலும் ஏகே நமக்காது கிளவே மேட்டிலும் கதுவலும் அலைந்து திரிந்தேன். எஹே மிகை அவித்தேன் பல இன்னல்களை அனுப்புவித்தேன். ஏகே நமக்காது புத்தே புகோ கரதர விந்தினி பல இன்னல்களை அனுபவித்தேன் புகோ கரதர விந்தினி பலரும் என்னை தூரத்தி தூரத்தி அடித்தனர். ஏகே நமக்காது புத்தே புகோவாய மாவ எலவெலவா கெசுவோய
പലരും എന്നെ തൂറത്തി തൂറത്തി അടിത്തനർ ബുഹുവായ മാവെലവെലവാകെസുവേയ തെരുനായ്കളും പാറ ബല്ലോ നായ് കുട്ടികളും ബലു പെട്ടാവും കൂടെ എന്നെ തൂറത്തിന മുഖദക്കറണ്ണി മാവ എലവുവോയും പാറിന്റെ ബല്ലോ ബലു പെട്ടാവും മാവെലുവോയും ബല്ലോങ്കി സീരിത്താമേനെ അവിടെ ബല്ലെക്കാം ഇന്ന തന്നെ അപ്പണവ എലവണമണി പശുവും എന്നെ തൂറത്തിയത് ഏക്കാണ് മുഖത്ത് ബടികിന്നത് മാവെലുവേ ബടകിന്നത് മകെ പശു പശയും എലവണയാട്ട കൊണ്ടിട്ടാൻ ബടികി പശിയാൽ തവിത്തേൻ ബടകിന്നെ പെലുണിനി ഇരുതിയിൽ ഉണ്ണെ കണ്ടേൻ എന്നത് അവസാനി ഒബ്ബ ദുട്ടുമി അനുവിൻ പെവസൂ ഇരുതിയിൽ ഉണ്ണെ കണ്ടേൻ എന്നത് അവസാനി ഒബ്ബ ദുട്ടുമി അനുവിൻ പെവസൂ മഹലേതുവേ ഇന്ന ഏലേക്ക് ഉദവി ഉദവുവായ മേ ദുപ്പത്താട്ട അനാഥയാട്ട വിഹിട്ട വിനവത് മേ മേ അസരനായിട്ട് ഉദവ് കരുണവത് യാറും ഇൻറി അനാഥയാൽ തവി തവിക്കിൻറേൻ യാറും ഇൻറി അനാഥയാൽ തവിക്കിൻറേൻ കൗരുവത് നെത്തി അനാഥയെ കുളിച്ച് തെവമി ഉണതു വീട്ടിൽ സിറുതുവിടം തരുവായ ഉബേ നിവസേ പൊടിയിടാ ദിനവാത് എൻറു കേട്ടതു കേലസുവേയ എൻ മനം ഇറങ്ങിയതു മകേ സിത്ത മൃദുവിയ ഓ എന ഹരി കിയല ഓ ഹരി കിയല ഓക്കെ ഹരി കിയല ഓക്കെ ഓക്കെ ഹരി കിയല ഓക്കെ ഓക്കെ ഹരി കിയല ഓക്കെ ഓക്കെ ഹരി കിയല ഓക്കെ 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 ഓക്ക
මේක තේරුම ලියාගෙන හුතේ තියාගන්න මේ මේවා තේරුම චුට්ටක් ඔයාලට ටච් එකේ ඉන්න MCQ එකේ පුතේ දැන් මේකේ මේකෙන් ඔයාලට පිච් එක විස්තර කරන්න එනවා එන්න පුළුවන් එතකොට මේකේ රචනා වෙන්න පුළුවන් සුවසරිදේ ස්වයං චරිත අපදානෙට අනිත් එක තමයි පුතේ මේකේ තව ඒ සෙකන්ඩ් එකට එන කොටස්නේ ෆස්ට් එකට එන පුතේ මේකේ සමහර කොටස් සමහර කොටස් මේ 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 කොටස් අරගෙන ජී වාක්‍ය අරගෙන පුතේ මේ අපිලිවලට තියෙනවා මේ කතාවේ සමහර තැන් අරගෙන අපිලිවලට දිනවා අපි හිත මෙන්න මේ 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 හරියෙන් මේ වාක්‍යයක් කර දානවා ඒ වගේ පහක් හතරක් ගන්නවා මෙතන හතරක් හෝ පහක් මේ ඡේදනුත් වාක්‍යයක් දෙකක් ගත්ත හිතන්න මේ මෙන්න මේ හරි ඔය හරියෙන් මෙන්න මෙහිම වාක්‍ය කීපයක් දාලා ඒක දාන්නේ අපිලිවලට පිළිවෙලට නෙමෙයි ඊට පස්සේ පිළිවෙලට තියෙන උත්තරේ මොකක්ද කියලා මෙතන ආ ඊ ඌ ඔයගේ ආ ඊ ඊ ඌ කියලා මේ පිළිතුරු හතරක් එහෙම මාරු කර කර දෙනවා ඒකෙන් හරි උත්තරේ හොයන්න මේක අපිලිවලට කතාව මේ මුල් කතාව මේ තැනින් තැන ඡේද වලින් වාක්‍ය කීපයක් අරගෙන එහෙම දෙනවා අන්න ඒකට උදාහරණ කතාවේ තේරුම මතක තියෙන්න ඕන වාක් මේ ඒ කතාව පිළිවෙලට වාක්‍ය පහ ගලපගෙන උත්තරේ හොයාගන්න උත්තර හතරක් දෙනවා මේ අංක බිලාර දෙවන අකුරු වලින් තියෙන්නේ A B C D කියලා අර ඉංග්‍රීසි වලින් තියෙනවා වගේ සිංහල වලින් ආ ඈ ඊ කියලා උත්තර එකතු මේ ගලපන්න දෙන්නේ මේ විදිහට දෙමලින් අකුරු අක්ෂර දාලා තමයි තියෙන්නේ එතකොට උත්තර හතරෙන් ගැලපෙන එක තෝරගන්න කතාව පිළිවෙලට තේරුම දැනන් ඉන්න ඕනේ පින්වරුන් කූටුකල් මේ මේකෙන් අදහස් වෙන්නේ පුතේ පින්වරුන් කූටුත්තල් සරියායින් සරියෙනු පිළියායින් පිළියෙනු මෙලදුර අදු ඔරු කුලිර් කාලම් ඒක සීතල කාලයක් සරිනේ හරි සූර්ය වෙලිච්චම් ජනෙන් වලියෙන් තෙරින්නදු ඉරු එළිය ජනේලෙ අතරින් පෙරුණදු නෑ මොන නිලා වෙලිච්චම්නේ හඳ එළිය වීරාවින් කුට්ටි තේවින් රංජන වීරාගේ පුංචි සුරංගනාවි රංජනා සරි රංජනා අයින්දා මාණ්ඩු කුලමේ පරිසීල් මුදලිඩම් පෙට්‍රවිල්ලේ රංජනා පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථම ස්ථානය ලබා ගත්තේ නැත රංජනා ශිෂ්‍යත්ව විභාගයේදී උව ලිව්වාන් පස්සේ ඉහළම ලකුණු කියන්නේ පුතේදී ප්‍රථම ස්ථානය තමයි ඉහළම ලකුණු එතකොට ප්‍රථම ස්ථානය ලබා ගත්තේ නැහැ කියන එක වැරදි ලබා ගත්තනේ එතකොට මේක වැරදි වීරා ඵල හිනල් හලේ අනුපමික්ක ඉල්ලේ වීරා බොහෝ දුක් කරදර විඳේ නැත එකත් වැරදිනේ
විදුක් කරදර වින්දනේ එතකොට මේක පිළි right සේපාඩු රෙන්ඩු ජන්නල් වලියේ තෙරින්දදු එදු ජනේලය අතරින් පෙරුනේ මොකද්ද කියලා තමයි පුතේ මේක අහන්නේ දැන් පුතාලගේ පොතේ තියෙන ජනේලය අතරින් මොකද්ද පෙරුනේ කියලානේ ජනේලය අතරින් මොකද්ද පෙරුනේ කියලා පුතාලගේ පොතේ දීලා තියෙන මොකද්ද නිලා හඳ එළිය නිලා ඔලි ජනල් වලියේ තෙරින්දදු එදු කියන එකේ මුතේ මෙන්න මේ ප්‍රශ්න වාචී පදේ පුතාලා අයින් කරන්න මේ ඉස්සරහ තියෙන ඔක්කොම ටික ලියන මෙතෙන්ට උත්තරේ දාන්න මෙතෙන්ට උත්තරේ දාන්න ඔන්න බලන්න ටීචර් උත්තරේ කියනවා ජනල් වලියේ තෙරින්දදු නිලා ඔලියාහු අපව හගන්න ජනල් වලියේ තෙරින්දදු නිලා ඔලියාහු ජනේලෙ අතරින් පෙරුනේ හඳ එළිය වීරා පිරන්ද මාද මෙදු වී එදු කියන එක අයින් කරන්න පුතාලේ දෙන්න උත්තරේ දාගන්න සම්පූර්ණ උත්තර ලියන්න ඕන අපි මේවට වීරා පිරන්ද මාද තයි මාද මාහු වීරා ඉපදිච්ච මාසය ජනවාරි මාසය වීරා උක්කු එතනේ යන්නා මාරුම් අක්කා මාරුම් ඉරුන්දා ඉරුන්දන මෙන්න මෙතන පුතේ එත්තනේ කියන එක අයින් කරන්න. එත්තනේ කියන එක අයින් කරන්න. එතකොට වීරාවු ඉරණ්ඩු අන්නා මාරු අක්කා මාරු මිරුන්දන වීරට අයියල දෙන්නේ අක්කල දෙන්නේ කුත් හිටිය කියන එක තමයි එතනින් කියන්නේ. මෙතනට ඉරණ්ඩු කියන එක දාන්න. වීරාවු ඉරණ්ඩු අන්නා මාරු අක්කා මාරු ඉරුන්දන වීරට අයියල දෙන්නේ කුත් අක්කල දෙන්නේ කුත් හිටියා කියන එක තමයි එකෙන් අදහස් වෙන්නේ. දැන් මෙතන වීරාවු ඉරණ්ඩු අන්නාමාරු ඉරණ්ඩු අක්කාමාරු ඉරුන්දනර් කියලා ඔහුල දාන්න. වීරාවු ඉරණ්ඩු අන්නාමාරු ඉරණ්ඩු අක්කාමාරු ඉරුන්දනර්. එතනේ කියන එක අයින් කරන්න. එතෙන්ට ඉරණ්ඩු දාන්න අන්නාමාරු දාන්න. ඊට පස්සේ ආපහු ඉරණ්ඩු අක්කාමාරු ඉරුන්දනර් කියලා පිළිතුර දාන්න. වීරට අයියල දෙන්නේකු තක්කල දෙන්නේකු සිටියෝය කියන එක. හරි ඊට පස්සේ පුතේ සෙට් නාන්ගු ඉංගු කූරප්පඩුම් කුටි තේවේයින් පේරියාදු ඒ කියන්නේ පුතේ ඒ ප්‍රශ්නෙන් අදහස් වෙන්නේ ඉංගු කූරප්පඩුම් කුටි තේවේ තේ දේවතේයින් පේරියාදු දේවතෙන් හරියට දැක්කේ නැහැ වචනේ ඉංගු කූරප්පඩුම් කුට්ටි දේවදෙයින් පේරයාදු ඉංගු කූරප්පඩුම් කුට්ටි මෙහි කියවෙන පැටියගේ දේවදෙයින් පේරයාදු දේවතාවගේ නම් මොකද්ද ඉංගු කූරප්පඩුම් කුට්ටි දේවදෙයින් පේර මොකද්ද රංජන රංජන දේවතාවියගේ මේ පාඩමේ කියවෙන පැටියගේ දේවතාවිය තමයි රංජන ඉංගු කූරප්පඩුම් කුට්ටි මේ එයාගේ ඒ නම තමයි මොකද්ද රංජන ඉංගු කූරප්පඩුම් කුටි දේවදෙයින් පේර රංජන ආහු රංජන වේ යාදු කියන එක අයින් කළ රංජන දාන වීරා වෙයි තුරත්ය වෙයි එවි වීර වෙල කවුද අහන එවි කියන එක අයින් කරන්න වීරා වෙයි තුරත්ය වෙයි තෙරු නායි හලුම් නායි කුටි හලුම් ආහු තෙරුනායි හලුම් නායි කුට්ටි හලුම් ආහු පාරේ බල්ලොයි බලු පැටවු සොල් අරිමුහම් පුත්‍ය අතිශය වැදගත් පුතාලට මේ වචන දැනන් ඉන්න එක මේ ටික බලාගන්න කුලිර් කාලම් නිලා වෙලිච්චම් උනහල් ඔලි කෙදිරිල්ල නඩුක්කි ඉස්සරහ තේරුම තියෙන වෙවුලා මෙදුවාහ සෙමින් ඉනිය කාලම් මිහිරි කාලේ යහපත් කාලේ හොඳ කාලේ ඉන්බම් සතුට කඩේ කුට්ටි බඩ පිස්ස පවුලේ අන්තිමය අරවණීපු රැකවරණය තිරින්දේන් ඇවිද්දෙමි කීරි මුගටිය කීරි පෙල්ලේ මුගටි පැටිය නහරන්දදු ගෙවි ගියා පොට්කාලම් සරණමය කාලේ කොණ්ඩාට මුස්සවය ඒසිනාර්හල් බැන්නා අලේන්දු තිරින්දේ නිහිමි ඇවිද්ද ඉන්නල්හල් අරදර අනුපවිත්තේන් වින්දෙමි අනාතෙයි අනාතයා රයිට් සෙප්පාඩු මූන්රු පුතේ සෙප්පාඩු මූන්රු වල තියෙන්නේ ඉත් සුවසරදේ උංගල් මොලිනඩේල් පත්තු වාක්‍යங்களில் கூறுங்கள்
මෙම ස්වයං චරිතාපදානයේ ඔබේ වචන වලින් වාක්‍ය 10කින් ලියන්න. උතාල දැන් වාක්‍ය 10ක් නෙමෙයි රචනෙම බලන්න ඕනේ. ඔතන ඉතින් අදහස් වෙන්නේ රචනය අපි පාඩම් කරගන්නේ. සේත්පාඩු 4 පින්වරුන් පින්වරුන් සට්ටහත්තේ පයන්පඩති කට්ටුරේ යොන්රේ එළදුම්බල් පහ සඳහන් ආකෘතිය භාවිත කර රචනාවක් ලියන්න. දැන් අතන අපි වාක්‍ය 10ක් තමන්ගේ වචනෙන් ලියන්න හුරු වෙනවා කියන්නේ රචනාවට හුරු වෙනවා තමයි. මෙන්න මේවා. පොරුත්තමාන අරිමුහ පේනාවින් තත්පෝදෙයි නිලේ සුදුසු හැඳින්වීම පෑනේ දැනට තිබෙන තත්වය පහ සඳහා නාකුතේ භාවිත කරන රචනාව ප්‍රියන තින් පෑන ගැන පේනේ පේනේ දැනට පොරුත්තමාන අරි මෙන්න පුතේ රචනයේ එනකොට වාක්‍ය හතරකට ලියා මේ ඡේද හතරකට ලියන්න මේ පුරුදු කරන්නේ හොඳේ පේනාවින් තත්පෝදෙයි නිලේ පෑනේ දැනට තත්ත්වේ ලියන්න ඕන පෑන ගැන ලියනවා නම් පෑන ගැන ලියනක් පුළුවන් මම රචනා ටිකක් දෙන්නම් පුතාලට මේ සුවසර්දේවට ඉස්සරහට YouTube එකේ පේනේ උරුවාන විද පෑන සාදන ආකාරය පේනේ උරුවාන විද පෑන සාදන ආකාරය මූලම් පොරුත්කල් තොලිච්ඡාලයෙන් මුළු පුරුප්පෙට්‍ර වියදම් ඒ කියන්නේ අමුද්‍රව්‍ය වලින් කම්හලේ සම්පූර්ණයෙන්ම සෑදෙන ආකාරය විස්තර කරන්න ඕනේ ඊට පස්සේ තොලිච්ඡාලයෙන් ඉරඳු විත්පණේ නිලයතිත්කුල් කොණ්ඩුවර කොණ්ඩුවරල් ඒ කියන්නේ පුතේ කම්හලේ සිට විකුණන ස්ථානයට ගෙන යන කම්මලේ ඉඳලා විකුණන තැනට ගෙන යන ඊළඟට අපිට කියනවා කාච්චි පෙරුලාහ ඉරුත්ත ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙස තබන එක වරහන්න කියලා තියෙන්නේ පලර් පාරවීඩ මොරුවර් වාංගුද ඒ කියන්නේ බොහෝ අය බලනවා බොහෝ අය බලනවා බොහෝ අය නරඹනවා කෙනෙක් විලදී ගන්නවා වාංගිය පින් නඩන්ත සම්බවංගල් මොකද්ද වාංගිය පින් නඩන්ත සම්බවංගල් මිලදී ගැනීමෙන් පසු සිදු සිද්ධි තියෙනවා පොරුත්තමාන නඩිවරේ සුදුසු ලෙස අවසන් කරලා තියෙන්න ඕනේ පොරුත්තමාන නඩිවරේ සුදුසු ලෙස අවසන් කරලා තියෙන්න ඕනේ ඔන්න ඔය විදිහට මේ කරුණු අන්තර්ගත වෙන විදිහට තමයි අර ඡේද හතරකට පුතාල ওই රචනාව ලියන්න ඕනේ කරුණු ටික අන්තර්ගත වෙන විදිහට තියෙන්න ඕනේ හරියට මේ කරුණු අන්තර්ගත වෙන විදිහට ආවහම තමයි මේ නිවැරදි රචනය එන්නේ ඔය මම දැන් තේරුම් ටික කිව්වා ඒ තේරුම් එක බලලා ඒ විදිහට තමයි අපි පෑන දැන් බල්ලා ගැන විතරක් නෙවෙයි පෑන ගැන කැඩුණු පෑනක් දෙයින්ද පේනේ කුඩයක් පරණ අහක දාපු කුඩයක් ඒ වගේ අපිට ඒ දෙයක් ගැන එන්න පුළුවන් සයන් චර්තා ප්‍රදානිය තමන්ගේ ගැන තමන්ගේ කතාව කියන එක ඒක නිසා අපි ඒවට හුරු වෙලා ඉන්න ඕන දැන් මං පුතාල YouTube channel එක බැලුවේ නැත්තම් බලන්න ඕගොල්ලෝ රචනා හතරක් දැනටමත් YouTube එකට දාලා තියෙන්නේ අර මහගම ඉදිරිවීර චරත්චන්ද්‍ර මහත්මයා ගැනයි ය අපිට අවශ්‍ය වෙන මේ විද්වතුන් ගැන රචනා හතරක් දාලා ඇති ඒක ඕගොල්ලෝ බලා ගන්න. තව ඉස්සරහට මේ වැදගත් වෙන ඕකට අත්‍යවශ්‍ය රචනා කීපයක් අප්ලෝඩ් කරනවා ඒවත් පුතාලා බෙල් අයිකන් එක ක්ලික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගත්තාම නොටිෆිකේෂන් එකේයි මම මේව අප්ලෝඩ් කරනකොට කරදර නැතුව බලන්න පුළුවන්. ඊට පස්සේ පුතේ සෙට් පාඩු 5 වල 9 සුවසරි දෙයියේ අඩිපඩේ යහ කොඳු නීර් වෙරුම්ය වේරෝරු පිරාණීන් සුවසරි දෙලු දුංග සුනකයාගේ චරිතාපදානය ස්වයං චරිතාපදානය පදනම් කරගෙන ඔබ කැමති වෙනස් සතෙකුගේ ස්වයං චරිතාපදානය ලියන්න ඕනේ වෙනස් සතෙකුගේ ස්වයං චරිතාපදානය එතකොට වෙනස් සතෙකු ගැන අපි ස්වයං චරිතාපදානයක් ලියන්න ඕනේ අපිට එතකොට ගෙදර ඇති කරන තව ඒ වගේ සතෙක් ගැන ලියන්න පුළුවන් නිවස ආශ්‍රිතව අපි ඇති කරන සතෙක් කැමති සතෙක් ගන්න පුළුවන් මේ මෙයාත් එක්ක සම්බන්ධ කරලා ලියන්න පුළුවන් වෙන සතෙක්ගේ තව පොඩ්ඩක් ওই රචනය ඕනම් පොඩ්ඩක් එහා මෙහා කළා වෙනස් කරලා පොඩ්ඩක් හදා ගන්න තියෙනවා ඉනිය කාලම් සුන්දර කාලය අලහිය කුට්ටිහල් ලස්සන පැටව් පෙරිය වීඩු ලොකු ගෙදර නන්රාහ උන්දේන් හොඳට කෑවිම කවලෙයියාහ පිරින්දේ දුකෙන් සමුගත්තෙමි මෙන්න මේ කොටස් අපිට ඒකට යොදා ගන්න පුළුවන් ඊට පස්සේ මේ දැන් මොන රතු පෑණෙන් රතු කොටසින් රතු පාටින් දීලා තිනු ඉනිය කාලෙ අලහිය පෙරිය නන්රාහ කවලෙයියාහ ඒවා අපිට
ක්‍රියා විශේෂණ නාම විශේෂණ විදියට යෙදෙන්නේ. ඉවෙයි පේර් සොට්කලෙයුම් විනේ සොට්කලෙයුම් සිරිපික්කින්රණ. ඒ කියන්නේ මෙතන තියෙන මේ සිරිය පෙරිය නීඳ දිග කියන ලස්සන උදිය අලුත් කියන මෙන්න මේ වචන ටික අපි පොඩ්ඩක් බලමු අපි මොකක්ද මේ කියන්නේ කියන එක. තප්පරයක් දෙන්න පුතේ PC එකේ පවර් අඩු වුණා මම පවර් සප්ලයි කරලෙන්නම්. මේ යෙදුම් අවධානයෙන් බලනකොට පුතේ සිරිය කවිදේ එළුදිනෙන් පුංචි කවියක් ලිව්වෙලු. පෙරිය පෙරිය කවිදේ එළුදිනෙන් ලොකු කවියක් ලිව්වා. නීණ්ඩ කවිදේ එළුදිනෙන් දිග කවියක් ලිව්වෙමි. අලහිය කවිදේ එළුදිනෙන් ලස්සන කවියක් ලිව්වෙමි. පුදිය කවිදේ එළුදිනෙන් අලුත් කවියක් ලිව්වෙමි. ඒ හැම එකම කවි කවි ස්වරූපය තමයි කියන්නේ. විශේෂණයි විශේෂයදලා. ඒ විශේෂයක් යොදලා තමයි ඒ තියෙන්නේ. දැන් එතකොට එතන අපි කරන කවිදේ නාම විශේෂණ කවිය කියන එකට සීරිය මොන වගේද මොන කවියක්ද පුංචි කවියක් ලොකු කවියක් දිග කවියක් ලස්සන කවියක් අලුත් කවියක් අපිට ඒ වගේ නාම විශේෂණ දාලා පේරඩේ මුලිහල් නාම විශේෂණ දාලා නාම පද අලංකාර කරන්න පුළුවන්. සේට්පාඩු ආරු කීලේ තරප්පට්ට සොත්කලේ අඩිපඩි අඩිපඩියාහ කොඳු වශනම් අමෙයුංග. ඒ කියන්නේ මොකද්ද? මෙන්න එතකොට මෙන්න මේ පහත තියෙන මෙන්න මෙතන තියෙන මේ අලංකාර මේ 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 පද දාලා පහත තියෙන මෙන්න මේ වචන යොදන වාක්‍ය තනන තියෙන උඩේකේ තියෙන පුතේ මේ මේ මේවා මේ නාම පද හා ක්‍රියාපද මේ විශේෂ කරලා පෙන්නන විශේෂණ පදනේ. දැන් මෙන්න මෙතන කියන්නේ මේවා දාලා පුංචි වාක්‍ය හදන්න කියලා තමයි උත්තරින් කියන්නේ. ඌ දාලා පොඩි වාක්‍ය හදන්න කියලා ඕගොල්ලොන්ට කියන්නේ. ඵලෙය කියන එකෙන් පුතේ අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම. අදුවරු ඵලෙය පේනේ කියලා කියන්න පුළුවන්. ඒක පරණ පෑනක්. නැත්නම් අදුවරු ඵලෙය පුත්තහම්. ඒක පරණ පොතක්. පොතක් තියෙන මොන වගේද පරණයි. පෑනක් තියෙන මොන වගේද පරණයි. අදුවරු ඵලෙය කුඩේ. ඒක පරණ කුඩයක්. අදෝරු ඵලෙය වීඩු. ඒක පරණ ගෙදරක්. අදෝරු ඵලෙය පාඩශාලේ. ඒක පරණ පාසලක්. මේ විදිහට අපිට නාම විශේෂණයක් දාලා විශේෂණ පදයක් දාලා පුත්තහම් කියන නාම පදයට ඵලෙය කියන විශේෂණ පදයක් දාලා පේරඩේ මුළු නාම විශේෂණ පදයක් දාලා අපිට වාක්‍යයක් හදන්න පුළුවන්. සිවප්පු රතු අපිට සිවප්පු කියන එකෙන් කියන්න පුළුවන්. තංගේ විදම් තංගේ ඉඩම් නංගි ගාව තංගේ ඉඩම් සිවප්පු නිර කුඩෙයි උණ්ඩු. සිවප්පු නිර කුඩෙයි උණ්ඩු. නංගි ගාව රතු රතු පාට කුඩයක් තියෙනවා. තම්බි ඉඩම් තම්බි ඉඩම් කියනත් පුළුවන්. තංගේ ඉඩම් තංගේ ඉඩම් නංගිල ගාවනේ කුඩ තියෙනනේ මල්ලිල කුඩ ගෙනියන්නේ නැහැනේ. තංගේ ඉඩම් සිවප්පු නිර කුඩෙයි උණ්ඩු. උල්ලදු කියනත් පුළුවන් උණ්ඩු කියනත් පුළුවන්. නංගි ගාව රතු පාට කුඩයක් තියෙනවා. අපිට ඉතින් රතු පාට දාලා තාම මොන හරි කියන්න පුළුවන්. ඊට පස්සේ මුදිය අලුත් කියන එකේ ඉඳු පුදිය වීඩු. ඉඳු පුදිය වීඩු මේක අලුත්. ඉඳුවරු පුදිය වීඩු. ඉඳුවරු පුදිය වීඩු මේක ලස්සන ගෙදරක්. නැත්නම් තව එකක් කියන්න පුළුවන්. තම්බි තම්බි කියනක් පුළා අපිට ඕන. මාමා පුදිය ඔරු කඩිගාරම් වේන්ඩුම්. මාමාට මාමා උක්කු පුදිය ඔරු කඩිගාරම් වේන්ඩුම්. මාමට අලුත් ඔරලෝසුවක් ඕන. අපිට තවත් ඒක හැඩ කරන්න පුළුවන්. මාමා උක්කු පුදිය පුදිය ඔරු කයි කඩිගාරම් වේන්ඩුම්. මාමට අලුත් අත්ඔරලෝසුවක් ඕන. ඔයි වගේ අපිට වාක්‍ය කැමති විදිහකට මේ පුදිය කියන ක්‍රියා මේ විශේෂණ පදය එකතු කරලා ලියන්න පුළුවන්. ඉදුවරු පුදිය වීඩු.
මේක අලුත් ගෙදරක්. ඔයි වගේ අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ අලහිය ලස්සන කියන එක ඉදු අලහිය ග්‍රාම ඉදු අලහිය ග්‍රාම මේක ලස්සන ඉදු ඔරු කියලා දානත් පුළුවන් ඉදු ඕර් කියලා දානත් පුළුවන් ඉදු ඕර් අලහිය ග්‍රාම මේක ලස්සන ගම ඉවෙයි අලහිය මල්ලිහි පූක්ක මේව ලස්සන පිච්චමල් ඉවෙයි අලහිය රෝජා පූක්ක මේව ලස්සන රෝසමල් අපිට එහෙම කියන්න පුළුවන් නල්ල හොඳ කියන එක නල්ල නල්ල මානවරහලාහ ඉරුක්ක වේඳු හොඳ ළමුන් ලෙස ඉන්න ඕන හොඳ ශිෂ්‍යයින් ලෙස ඉන්න ඕන නල්ල මානවරහලු මානවරහකාන නල්ල මානවරහලාහ ඉරුක්ක වේඳු නල්ල මානවරහලාහ ඉරුක්ක වේඳු නල්ල මානවරහලාහ ඉරුක්ක වේඳු හොඳ ළමයි ලෙස ඉන්න ඕන නල්ල මානවරහලාහ ඉරුක්ක වේඳු හොඳ ළමයි ලෙස ඉන්න ඕන තාලි මම කීප සැරයක් කිව්වේ ලියා ගන්න. වෙල්ලේ සුදු පාට. ඉදු වෙල්ලේ මුයල් මු සුදු හාව. වෙල්ලේ එනක්කු විරුප්පමාන නිරමාමු. සුදු පාට මං කැමැතිම මගේ කැමැතිම පාට. වෙල්ලේ එනක්කු විරුප්පමාන නිරමාමු. සුදු පාට මගේ කැමැතිම පාට. මල්ලිහි පූ වෙල්ලේ නිර. මල්ලිහි පූ වෙල්ලේ නිර. මල්ලිහි පූ වෙල්ලේ නිර ඒ කියන්නේ පිච්චමල් සුදු පාටයි. ওই විදිහට අපිට ওই වාක්‍ය දාලා කියන්න පුළුවන්. මේ විශේෂණ පදම කරන්න ඕනේ නැහැ පුතේ. මේවා දාලා වාක්‍ය හදන්න තියෙනවා. මේ පේර අඩියම ලිහල් කරන්න අවශ්‍ය නැහැ ඒක. අපිට ඕන නම් විශේෂණ පද විදිහට ගන්නත් පුළුවන්. දැන් මේ වෙල්ලේ කියන එක අපිට සුදු හාව කියලා විශේෂණ පදයක් විදිහට ගන්නත් පුළුවන්. නැත්තම් වෙල්ලේ එනක් විරුප්පමාන නිරමාහම සුදු පාට මගේ කැමැතිම පාට කියලා ඒ වගේ ගන්නත් පුළුවන්. අපිට විශේෂණ පදයක් විදිහට ගන්නත් පුළුවන් අපිට මේ විදිහින් ඔක්කොම නාම විශේෂණ පද වලට දාලා හදන්නත් පුළුවන් නේ මෙල්ලේ මුයල් වේහමාහ උඩු හිර දුසුදු පාට හාවා වේගයෙන් දුවයි ඔය වගේ දාන්නත් පුළුවන් රයිට් ඊට පස්සේ පුතේ සෙට් පාඩු ඒළු වල තිනවා සෙට් පාඩු ඒළු දැන් අපි ආරුණේ ඒළු වල තිනු මෙන්න මේ විදිහට ඒළු වලට යන කලින් මෙන්න මේ චුට්ටක් බලන්න සිරිය පූ අලහානදු මෙන්න බලන්න ආපහු තිනු සිරිය පූ අලහානදු සිරිය පූ අලහානදු ඒ කියන්නේ මොකද පුංචි මල ලස්සන පෙරිය පුත්තහම වාංගිනේ ලොකු පොතක් මිලදී ගත්තේ නීඳ කදේ කේට්ටේ දිග කතාවක් ඇසුවෙමි අලහේ මුහම් පාර්ත්තේ ලස්සන අලහේ මුහම් කියන්නේ පුති ලස්සන මුහුණ බැලුවෙමි ලස්සනයි පුංචි බබාලගේ මුහුණ ලස්සනයිනේ පුදිය වීඩු කට්ටිනේ අලුත් ගෙදරක් සෑදුවෙමි අලුත් ගෙදරක් සෑදුවෙමි අලුත් නිවසක් සෑදුවෙමි එතකොට බලන්න සිරිය පූ කුංචි මල පෙරිය පුත්තම ලොකු පොත නීඳ කදේ දිග කතාව අලහිය මුහ ලස්සන මුහුණ පුදිය වීඩු අලුත් ගෙදර මේ බලන්න තද කළු පාටින් තිබෙන මෙතන දැන් මේ තද කළු පාටින් තියෙන්නේ ඔය මෙත අපිට නම් රතු පාටින් තියෙනවා මෙතන රතු පාටින් තියෙනවා අනිත් ඒවා නිකන් තද කළු පාට කුරු පාටක් වගේ තියෙනවා මෙන්න මේ වචන මේ රතු පාටින් තියෙන වචන මේ කළු පාටින් තද පාටින් තියෙන මේ වචන වලට මේ රතු පාටින් ටිකක් තද රතු පාටින් තියෙන මේ වචන මේ නාමපද අලංකාර කරමු මල තියෙන මොන වගේ මලද කුංචි මලක් පොතක් තියෙන ලොකු පොතක් කතා පොතක් තියෙන දිගක් මූණ තියෙන ලස්සන මූණ ගෙදරක් තියෙන අලුත් ගෙදරක් ඒ නාම පදයට අලංකාරයක් එකතු කරන විශේෂත්වයක් විශේෂ කරලා පෙන්නන අනේ පේර අඩේ මුලින් නාම විශේෂණ පද පච්චේ නිර මෙතන පොළ පාටනේ මං කලු කිව්වට පොළ පච්චේ නිර එළුදිනුල්ල ඉච්චොට්කල් පේර චොට්කලේ සිරප් පික්කින්රණ ඒ කියන්නේ පුතේ මේ පොළ පාටින් ලියලා තියෙන මේ වචන පේර චොල් නාම පද එතකොට මේ මේවා පේර අඩේ මුලියල් නාම විශේෂණ පද. මේවා නාම පද නම් මේවා පේර අඩේ මුලියල් නාම විශේෂණ පද. මේ බාන මෙල්ලක් කදෙයි තේ. හිමීට කතා කරනවා කියන එක සෙමින් කතා කළමි ක්‍රියා විශේෂණ. විනේය අඩේ මුලි. වේහමාහ ඔඩිනෙන් වේගයෙන් දිවෙමි. විරේ වාහ නඩන්දේ. විරේ වාහ නඩන්දේ කියන පුතේ විරේ වාහ කියන එකෙන් අදහස් වෙන්නේ ඒකත් වේගයෙන් විගසින් කියන එක. කවණ මහා පරිත්තේ කියන්නේ අවදාණින් සැලකිල්ලෙන් අවදාණින්
පාඩම් කරමි කියන එක. මෙල්ල කදෙයිතෝම් කියන්නේ හිමීට කතා කරනවා. මෙල්ල සෙමින් කතා කළෙමු. වේහමාහ උඩිනෝ වේගෙන් දිව්වෙමු. විරේ වාහ නඩන්දෝ මේකේ බහුවචනේ. විගසින් දිව්වෙමු. කවණමාහ පඩිත්තුම් අවදානින් පාඩම් කළෙමු. මේවයි මේ බහුවචනේ. ඒන් ඕම් ඒන් ඕම් ඒන් ඕම් බහුවචන. පච්චේ නිර එළුදිලුල්ල මෙතිනි කොළ පාටි ඉච්චොට්කල් විනේ චොට්කලේ සිරප් පික්කෙන්රට මේවා විනේ චොක්ක විනේ චොට්කල් මේවා ක්‍රියා විශේෂණ පද රයිට්. එට පස දැම් මේ ක්‍රියාවතිනෝ කදේත්තෙන් කොහොමද හෙමිට දුවනව වේගෙන් නටනව නඩන්දෙන් නඩ ගමන් කරනව කොහොමද විගසින් පාඩම් කරනව කොහොමද අවධානය අවධානය සැලකිල්ල ඒ කරන ක්‍රියාවට විශේෂයක් එකතු කරලා ක්‍රියා විශේෂණ පද. සෙට්පාඩුවේ මුල තියෙන පුතේ කීල්වරුම් සොත්කලී කොඩු වාක්‍ය මම යුඟ මේ වචන අරගෙන වාක්‍ය හදන්න තියෙන්නේ. ඔය වචන ටික අරගෙන වාක්‍ය හදන්න තමයි තියෙන්නේ. අලහාහ කියන අපිට කියන්න පුළුවන් තංගෙයි අලහාහ ආඩිනාර්හ ආඩිනාල් ආඩිනාල් කියන පුළුවන් තංගෙයි අලහාහ ආඩිනාල් නංගි ලස්සනට නැටුවායි. තංගෙයි අලහාහ ආඩිනාල් තුන්වෙනි එක මෙදුවාහ ආමෙයි මෙදුවාහ ඕඩියදු ආමෙයි මෙදුවාහ ඕඩියදු හය වසරි පුතේ පාඩම. හා ඉබ්බා හිමීට දිව්වාය ආමෙයි මෙදුවාහ ඕඩියදු. කෝවමාහ කෝවමාහ කියලා තමයි ඊළඟ එක තියෙන්නේ හත්වෙනි එකේ අපිට ඊට පස්සේ දීලා තියෙන වචනේ තියෙන්නේ කෝවමාහ කියන එක. කෝපමාහ පුතේ මෙතන එන්න ඕන කෝවමාහ නෙවෙයි කෝපමාහ. මේ මෙතන එන්න ඕන කෝපමාහ කියන එක. කෝපයෙන් කියන එක නේ කෝපමාහ කියන එක තමයි ඔතන එන්න ඕන කෝවමාහ නෙවෙයි කෝපමාහ කියන එක. අපිට දාන්න පුළුවන් මෙතන කුලන්දෙයි කෝපමාහ කුලන්දෙයි නැත්නම් අපිට දාන්න පුළුවන් සිරුමි දාන්න පුළුවන් මානවන් දාන්න පුළුවන්. ළමයි ගැහුවහම පස්සේ ළමයි අඬනවනේ නේ. අපි දැන් සිරුමි කියලා කුඩා ගෑනු ළමයි කියලා සිරුමි කෝපමාහ අලුන්දාල් සිරුමි කෝපමාහ වර්තමාන දැන් කරන එකක් කියන්න පුළුවන්. සිරිමු කෝපමාහ අලුක්කිරාර් අලුක්කිරාල් සිරුමි කෝපමාහ අලුක්කිරාල් ගැහැණු ළමයා කෝපයෙන් අඬයි. සිරුමි කෝපමාහ අලුක්කිරාල් ගැහැණු ළමයා කෝපයෙන් අඬයි. අලු කියන්නේ අඬනවා කියන එක පුතේ. අලු කියන්නේ අඬනවා කියන එක. සන්තෝෂමාහ සන්තෝෂමාහ සතුටි සන්තෝෂමාහ සතුටි. නීங்கள் සන්තෝෂමාහ ඉරුක්කිරීර්හලා ඔබලා සතුටින් ඉන්නවාද ඔබලා සතුටින් ඉන්නවාද. නීங்க සන්තෝෂமாக இருக்கிறீர்களா. கவணம கவலையாக துக்கி அவள் அவள் மிகவும் அவள் அவள் කියන්නේ ඇය නැත්නම් கமலா කියලා දානවා. கமலா மிகவும் கவலையாக இருந் தால் இருந்தால் கமலா மிகவும் கவலையாக இருந்தால் கமலை தாம துக்கேன் சிட்டியாய். உண்மையாக சத்தியவாதி ஏத்த உனக்குனி உண்மையாக இரு உனக்குனி உண்மையாக இரு ரொம்ப சத்தியவாதி இன்னு உனக்குனி உண்மையாக இரு ரொம்ப சத்தியவாதி இன்னு நெத்தா மெஹமத் கியான் குலன் நான் உண்மையாக வாழ்ந்தேன் மம சக்தி சத்தியவாதி லெச ஜீவத்துனிமி ஏ அப்பி ஹிதமு உசாவியே නඩුවකට පැටලෙලා අපරාධේ අසාධාරණ විදිහට වරදක් නොකර වැරදිච්ච පැටලිච්ච මිනිස්සෙක් උසාවියේ ඉඳගෙන කාට හරි තවත් උසාවියේ ඉන්න කෙනෙකුට කියනවා නාන් උන්මෙයාහ වාල්දේ මම සත්‍යවාදී ලෙස ජීවත් වුනිමි. නේ නාන් උන්මෙයාහ වාල්දේ මම සත්‍යවාදී ලෙස ජීවත් වුනිමි. ওই වගේ කියන්න පුළුවන්. සෙට්පාඩු එට්ටු පුතේ ක්‍රියාකාරකම අටවෙනි එක තියෙන පුතාලගේ හුස්ට බලන්න. අටවෙනි එකේ තියෙන පුතේ ඕගොල්ලොන්ගේ
பின்வரும் இடைவெளிகளை பொருத்தமான அடைமொழிகளை இணைத்து எழுதுங்க. பாசதான் இஸ்தான்கிட்ட சுத்து விசேஷன பதவி அமைக்கிறதே அது ஒரு காலையக்கி மொன காலைய அது ஒரு குளிர் காலம் ஏக சீதல காலைய அது ஒரு குளிர் குளிர் காலம் ஏக சீதல காலம். நாய் ஓடியது நாய் ஓடியதுக்கு அண்ணே மெதுவாக நாய் ஓடியது கிளப்பிடுதான் ஹெமீட்ட பல்லா திவ்வே மெதுவாக நாய் ஓடியது ஹெமீட்ட பல்லா ஹெமீட்ட பல்லா திவ்வே உனா வேகமாக தானா குழுவா விரைவாக தானா குழுவா கெமத்தேக்கா எலிகளை எலிகளை கேட்டு மீயோ கேனுக்க எலிகளை வேட்டியாடினேன் கொண்டட்ட கேப்புவோம் நன்றாக வேட்டியாடினேன் மீயாங்க சிறுத்தாக்குனே கெத்த புருத்தாக்குனு மீயாங்க தேரணி மெத்தன வேட்டியாடினேன் கேட்டு மெத்தன அதஹாஸ் வெண்ணி தடே அங்கலா கேனுக்கு வேட்டியாடினேன் கௌருஹாரி கெனிக் மெத்தன எலிஹலை புத்தேன் சாரி எலிஹலை கேட்டு தேனவனே மெத்தன மீய கருப்பு தேயாக் நெவி அப்பி எலி ஹலை ஐ உருஃபு வைக்க நம்ம தாட்ட விபக்தி பிரத்யா யூடியூப் கஹரஹா தின்னாங் ஒக்கோ எம்சி கியூட்டத்தை பிரஷ்யா பிரஷ்ன எம்சி கியூக்கு பிரஷ்ன துணாக் வித்தரேன வைக்கு எத்தக்கூட மீ ஐ விப ஐ உருஃபு ஐ விபக்தி எக்கு துணாக்கிட்டே மெத்தன மீ மீய கர்ம பதே வேணும் மீய கிசியாங் கெனைக்கு கிரியாவட்ட யட்டத் திலாத்தீனி எலி ஹலை மீயான் மீயான் எலிகளே வேட்டி யாடினேன் கியானே வேடன் கியானே வெத்தனே வெத்த தமே தடையாம் கரானே வேட்டி யாடினேன் கியானே தடையாம் கலெமி எத்தகட்ட மெத்தன உள்ளட்ட வியங்கியாரத்தை மெத்தன ஏன்வலின் அவசாம் வேணும் மெத்தன நான் தீன் நான் எலிகளே வேட்டி யாடினேன் மாம் மீயாம மீயான்ம தடையாம் கலெமி கண்ணனிமே கிதர தேவால் விநாசக்கண்ண ஹிந்தனே கீரிகளும் கீரி பிள்ளைகளும் கீரிகளும் கேனுக்குத்தே முகட்டியனும் முங்கட்டி பெட்டாவு வேக மாக ஓடின கீழ அப்படிதான் அனுப்புணுவாங்க எங்களுக்கு கொஹமத் வேகேன் தூரணும் முங்கட்டி அப்படி தக்காம வேகேன் தூரணும் வேகமாக ஓடின வேகேன் திவோய சரி ஒன்னா இட்டு பாசி பலன்ன இல்ல பின்வரும் வாக்கியங்களே வாசி உங்கள் மே பகத்த தியன வாக்கிய கியவான்னு கியணும் நாய் குட்டி ஓடியது குட்டி குட்டிக்கு அனுப்பித்தே பெட்டவா பல்லக்கு பெட்டவா பலு பெட்டவட்டக்கு அணி குட்டி பூனை குட்டி பூசகி பெட்டவத்துதே குட்டி நாய் குட்டி பூனை குட்டி நாய் குட்டி பூனை குட்டி எதுகொள்ளுங்க பெட்டவட்டக்கு அணி குட்டி கியல ரைட் மே பலன் இவ்வாக்கியங்களில் வரும் குட்டி போன்ற வேறு பல இளமை பெயர்கள் உண்டு அவற்றை கற்போம் மே பலன் தேங்க எத்தக்கொட்டு மே வகே மே குட்டி கியனோ வகை வேறு பல இளமை பெயர்கள் உண்டு அவற்றை கற்போம் மே குட்டி கியனோ வகை வேணா பெட்டவங்க நானும் நாம் தியனோ மென் பலன் மே கொள்ளுங்க அணில் அணில் குஞ்சு லேனகே பெட்டியா குஞ்சு அர மீன் மாலு பெட்டியா குஞ்சு ரைட் மீ குட்டி கியனக்கு மே கொள்ளுங்க தீர்ணும் கொள்ளுங்க அட்டுக்குட்டி அட்டுக்குட்டி எலு பெட்டியா நாய் குட்டி பலு பெட்டியா பூனை குட்டி பூஸ் பெட்டியா முயல் குட்டி மான் குட்டி யானை குட்டி முந்தவட்ட புத்தாலைக்கு ஒழுங்கு மேய்க்க தீர்ண ஓடும் நமக்கு இக்க ஹரி வெதகாத் மேட்டுக்கு பாடம் கல்ல தியாகணும் இட் வாஸ் பிள்ளை மீன் பிள்ளை கியல கியலும் மே பான் அணில் 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 பிள்ளை கிளிப்பிள்ளை தென்னப்பிள்ளை மே பானமே மே பொல் பிழையட்ட கியானே பொல் பிழைய பொழுகை பொடி பிழைய தீரணும் ஏகட கியான பிள்ளை கியலா கமுகும் பிள்ளை புவப் பிழை கீரி பிள்ளை முகட்டி பெட்டியா மே பானத்தை கூட சத்துட்ட வித்திரானே மே கசல பொடி பிழை வரட்ட பிள்ளை கியலகினே வந்துட்டு பிச்சை கத்தே கொள்வே தியாகண்ண பின்வரும் சொற்களே அவதானி உண்டு பார்த்த வச்சன வரட்ட அவதானி உமுக்கிறானே மரம் கத்து கத்து கத்துக்கியான்னு மே மென்ன மே பின்வரும் சொற்களை அவதானியுங்க மரம் சிங்கம் பழம் மே அவசாங்கிலாத்தில் அம் அக்ஷர வழி எத்தக்கொட்ட புத்தே மேவட்ட மரம் கத்து மரத்தை சிங்கம் அத்து சிங்கத்தால்
palam attu pala tal ඔය විදිහට දැන් මෙතන මේ attu කියන එක එකතු වෙලා මේ බලන්න මරත්තේ වෙට්ටිනාන් ගස මරත්තේ වෙට්ටිනාන් කියන්නේ මොකද පුතේ ගස කැපු වෙමි කියන එක ගස කැපු වෙමි කියන එක තමයි මරත්තේ වෙට්ටිනාන් කියන්නේ ඊට පස්සේ මේකෙන් කියන්නේ මරත්තාල් විලුන්දාල් මරත්තාල් මරත්තාල් විලුන්දාල් ගස බිමට බිමට වැටුණා කියන එක මරත්තෝඩු කට්ටිනාල් මරත්තෝඩු කට්ටිනාල් ගසව සමග කැපුව කියන එක මරත්තුක්කු තන්නීර් වුට්ටිනාල් ගසට වතුර වක්කලා ගසට මරත්තිල් ඒරිනාල් ගසට නැග්ගා இந்த மரத்தின் பழம் இனிமேயானது இந்த மரத்தின் பழம் இனிமேயானது மே கசே மரத்தின் மே கசே பழதுரு மிஹிரி ரசாய் කියනක උත්තරට මේක මෙහෙම මේ පොතෙන් ඔය ස්ක්‍රීන් ෂෙයා කරගෙන ওই විදියට පැහැදිලි කරන්න අපහසුයි මම කිව්ව පුතාලට පොරොන්දුවක් වුණා මේක පුතේ අනිවාර්යෙන් මම මේ උරුසු මේ පුතාලගේ ওই මේ විභක්ති ප්‍රත්‍ය පාඩම පුතාලට අනිවාර්යෙන්ම මම ඉතාල පැහැදිලිව දැන්ට නිකන් ඔයගොල්ලෝ බලාගන්න මේක ඉතාල පැහැදිලිව කරලා YouTube එක හරහා පාඩම් බලන දරුවන්ට බලන්න මම YouTube එකට අප්ලෝඩ් කරන්නම් එතකොට ඔයගොල්ලෝ ඒක හොඳට ඒ පාඩම ඉගෙන ගන්න එතකොට ඔයගොල්ලන්ට ඔක ගැටලුවක් වෙන එකක් නැහැ දෙන්නේ කියලා ඔක පුතාලට ඔළුවට හොඳට යන විදිහට මම ඒක කියලා දෙන්නම් දැනට ඔක ওই විදිහට ওই මට්ටමින් පුතාලා බලලා තියාගන්න ඒ ඇති. ওই ගානට ඕක බලලා තියාගන්න. දැන් එතකොට මෙතන මම මේ තවසරයක් කියනවා මරත්තේයි කියන්නේ පුතේ මරත්තේ කියන්නේ එතකොට ගස කියන අදහස ගසව මරත්තාල් ගහෙන් කියන අදහස මරත්තෝඩු ගහ සමග ගහත් එක්ක මරත්තුක්කු ගසට මරත්තිල් මරත්තිල් කියන්නේ මරත්තිල් ඒරිනාලේ ගහට නැග්ග කියන එක ගසට කියන එක මරත්තින් ගසේ කියන අදහස මෙතන මරත්තේ වෙට්ටිනාන් ගස කැපුවා ගසනේ ඊට පස්සේ මරත්තාල් විලුන්දාල් ගහෙන් වැටුණා මරත්තෝඩු කට්ටිනාල් ගහත් එක්ක කැපුවා ගසව කැපුවා කියන අදහස මරත්තුක්කු තන්නීර් වුට්ටිනාල් ගහට වතුර දැම්මා මරත්තිල් ඒරිනාල් ගහට නැග්ගා ඉන්ද මරත්තින් පල මිනිමෙයානුද මේ ගසේ පළතුරු රසයි කියන අදහස මිහිරි කියන අදහස සෙට් පාඩු 9 දොල තියෙන මුතේ ක්‍රියාකාර නම් වෙනි කාම නම් වෙනි කියේ තියෙන පින්වරුම් අටවණේ නිරප්පෝද පහත වගුව සම්පූර්ණ කරන්න තියෙන්නේ මරම් සිංගම් පලම් මරම් සිංගම් පලම් කියන එක ඔය වගුව දැන් අපිට සම්පූර්ණ කරලා සම්පූර්ණ කරන්න තමයි ওই තියෙන්නේ අපි ඒකේ බලමු අයි ප්‍රත්‍ය එකතු කරලා බලමු අපි මරම් සිංගම් පලම් කියන එක මරත්තේයි මරත්තාල් මරත්තෝඩු මරත්තුක්කු මරත්තිල් මරත්තින් දැන් සිංගම් කියන එකටත් ඒකම කරන්න ඕනේ සිංගම් සිංගත්තේයි සිංගත්තාල් සිංගත්තෝඩු සිංගත්තුක්කු සිංගත්තිල් සිංගත්තින් පළම් පළම් පළත්තේයි පළත්තාල් පළත්තෝඩු පළත්තුක්කු පළත්තිල් පළත්තින් පළත්තිල් පළත්තින් කියන එක ඒ විදිහට අපිට අර මේ මරම් කියන එක වගේ එකතු කරලා හදන්න තියෙන. එතකොට ඒවයි තේරුම් මම මෙතන මම පුතාලට කිව්වා. ඒවත් එක්ක ගලප ගන්න. පින්වරුම් සොට්කලේ අවදානි යුගල්. පහත වචන වලට අවදානි යොමු කරන්න තියෙන්නේ. දැන් මම මාඩු මාඩු කියන්නේ ගවය. ආඩු කියන්නේ එළුව. වීඩු කියන්නේ නිවස. පට්ටු කියන්නේ ට කියන එක. ආයි කියන්නේ පුතේ ඔතන ඔය නිල් පාටින් දිගේ ආයි කියන්නේ ව ආල් කියන්නේ එන් කියන අදහස් යන්න 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 ඕඩු කියන්නේ සමග එක්ක කියන එක අක්කු කියන්නේ ට ඉල් කියන්නේ ඒ ඉන් කියන්නේ ඒ කියන අදහස එතකොට මාට්ටේ කට්ටිනාල් කියන්නේ ගවයාව කවුරු හරි කෙනෙක් කරලා තියෙන ගවයාව බැන්දේය දෙක මාටල්
උළුන්දාල් ගවයා විසින් සීසෑම කළේ ගවයා විසින් සීසෑම කරන ලදී. මා ටෝඩු වන්දාල් ගවයා සමග ආවේ. මා ටුක්කු පුල් වයිත්තා ගවයාට තනකොළ තැබුවේ. මා ටිල් පාල් කරණ්ඩා එළ දෙනගින් කිරි දෙව්වේ. ඊට පස්සේ හයවෙනි එක මාටින් පාල් ඉනිමෙයාලුදු එළ දෙනගේ කිරි රසයි කියන එක. සේට්පාඩු 11 ක්‍රියාකාරකම් 11 වෙනි එක ආඩු කියන්නේ එළුවා ආටේ කියන්නේ එළුවාට ආටාල් එළුවා සම එළුවාගෙන් ආටෝඩු එළුවා සමග ආටුක්කු එළුවාට ආටිල් එළුවාගෙන් ආටින් එළුවාගේ ආටිල් එළුවාගෙන් ආටින් එළුවාගේ අයිතියක් හඟවන්නේ හොඳයි. දැන් ඒ විදිහට සිංගම් කියන එකටත් අපි කියන්න ඕන. සිංගම් කියන එකට පුතාල කියනකොට දැන් මම අර එළුවගේකට සිංහලෙන් කිව්වනේ ඒකත් එක්ක ගලප ගන්න පුතේ. දැන් ඕගොලු 10 වසරේ අන්තිම කාලින් දරුවන්ට ඔබ ගලප ගන්න පුළුවන්නේ 11 වෙනි එකේ. එතකොට සිංගත්තේයි සිංගත්තාල් සිංගත්තෝඩු සිංගත්තුක්කු සිංගත්තිල් සිංගත්තින් පළත්තේයි පළත්තාල් පළත්තෝඩු පළත්තුක්කු පළත්තිල් පළත්තින්. ඒ විදිහට පින්වරුම් පින්වරුම් සොට්කලේ අවධානි උංගල ඔන බාන ලොකු පෙරිය රයන්නෙන් අවසන් වෙනේවා. සෝරු බත් කිනරු ලිඳ ආරු ගඟ. එතකොට අට්ටු කියන්නේ එක්ක කියන එක පුතේ. අයි කියන්නේ බ ආල් කියන්නේ එන් ඕඩු කියන්නේ සමග එක්ක කියන එක අක්කු කියන්නේ ට ඉල් කියන්නේ ඒ ඉන් කියන්නේ ඒ. එතකොට සෝට්‍රේ යුණ්ඩාල් බත් කෑවාය. සෝට්‍රාල් කංජි සේදාල් බතින් කැඳ හැදුවාය. සෝට්‍රාල් කංජි සේදාල් බතින් කැඳ හැදුවාය. සෝට්‍රෝඩු වන්දාල් බස් සමග ආවාය. බතුත් තරං ආව කියන්නේ කොහොමද? මෙතන බත් ඇවිදගෙන ඉන්නේ නැහැ මෙතන. සෝට්‍රුක්කු උප්පු කොට්ටාල් බතට ලුණු දැම්මාය. සෝට්‍රිල් කල්ලිඩුත්තාල් බතෙන් ගලගත්තාය. බතේ තිබිලා සෝට්‍රිල් බතෙන් තමයි ගලගත්තේ. ඒක වෙන් කරලා ගත්තා. සෝට්‍රින් සුවේ අධික බතේ රස අධික. ඒක බතේ මේ ඇලිලා තියෙන එක අර ගල් කැටේ වගේ එළියට ගන්න බෑ. ඔය ඉන් කියන එක එකට ඇලිලා තියෙනවා කියන අදහසක් තියෙනවා. සේත්පාඩු 12 ක්‍රියාකාරකම 12 වෙනි එකේ තියෙන පුතේ දැන් මේ සෝරු කියන එක හැදුවා වගේ සෝරු සෝරු සෝට්‍රේ සෝට්‍රාල් සෝට්‍රෝඩු සෝට්‍රුක්කු සෝට්‍රිල් සෝට්‍රින්. සෝට්‍රේ කියන්නේ බත් කියන අදහස. සෝට්‍රාල් බතින් සෝට්‍රෝඩු බත් සමග කියන එක. සෝට්‍රුක්කු බතට සෝට්‍රිල් බතෙන් සෝට්‍රින් බතේ කියන එක. එතකොට අපි මේක මේ විදිහට හදන්න ඕන. කිනරු කිනට්‍රේ කිනට්‍රාල් කිනට්‍රෝඩු කිනට්‍රුක්කු කිනට්‍රිල් කිනට්‍රින්. ආරු ආට්‍රේ ආට්‍රාල් ආට්‍රෝඩු ආට්‍රුක්කු ආට්‍රිල් ආට්‍රින්. ඒ විදිහට එක හදාගන්න. දැන් තියෙන්නේ ඊළඟට ඒක යට වාක්‍ය ටිකක් තියෙනවා. කලත්තේ වරස් සොල්ලුංග. කලත්තේ වරස් සොල්ලුංග කියන්නේ කමලත්තේ සොරු. කමලත්තේ වරස් සොල්ලුංග කියන්නේ කමලාට එන්න කියන්න. කමලත්තාර් වර මුඩියෙන්නේ කමලාට ඒමට නොහැකි විය. කමලත්තෝඩු වන්දාල් කමලා සමග ආවේය. කමලත්තුක්කු සුහම් ඉල්ලේ කමලාට සනීප නැහැ. කමලත්තින් පිලේ ඉල්ලේ කමලගේ වැරද්දක් නැහැ. කමලත්තින් වීඩු අලහියදු කමලාගේ නිවස ලස්සනයි. පස්වෙනි එක කමලත්තිල් පිලේ ඉල්ලේ කමලාගෙන් වැරද්දක් නැහැ. දෙවෙනි එක අයිතියක් කමලත්තින් වීඩු අලහියදු කමලාගේ නිවස ලස්සනයි. සෙට් පාඩු 9 පින්වරුන් සොට්කලුක්කු සමමාන කරුත්තු තරුන් සොට්කලේ පාඩත්තිල් ඉරුන් තෙරුදු තෙරුදු සේදු. ඒ කියන්නේ මේකට ගැලපෙනිය පාඩමින් සොයලා ලියන්න තියෙන්නේ. පාඩමින් අපි සොයලා ඔගොල්ලෝ ලියන්න ඕන. ඔක සේට් පාඩුවේ කොන්බද නන් නෙමෙයි මං තනේ වැරදි අංක දැන් ඕකේ. ඔයිට වැඩි 12 වෙනි එක වගේ මට මතකයි. සඳිරන් කියන්නේ පුතේ ඒකට අපි සොයලා ලියන්න ඕන පාඩමින් සඳිරන්.
හඳ පාඩමේ තියෙනවා. සාරලම් කියන්නේ පුතේ කවුළු වගේ කවුළු. ඒකට ඇති වචනයක් පාඩමේ. උඩල් කියන්නේ ශරීරය. පන්නේ කියන්නේ මව. ඉල්ලම් කියන්නේ නිවස. නාල් කියන්නේ දවස. මහිල්චි කියන්නේ සතුට. පවලේ දුක. සිරසු කියන්නේ සිරස. නන්වි කියන්නේ මිතුරිය. ඔකේ පාඩමේ පුතාලගේ තියෙන උත්තරයේ සොයලා උත්තර ටික දාගන්න පාඩමින් එක සොයන්න ඕනේ. දැන් ඔන මයික් සැරයක් කියනනම් සඳිරන් නිලා සාරලම් කියන එකට යන්නල් උඩල් දේහම් උඩප්පු අන්නේ තායි මම්මා අම්මා වීඩු මණී ඉල්ලම් නාල් තිනම් මහිල්චි මහිල්ලු තන්තෝෂම් කවලේ තුයරම් තුක්කම් සිරසු තලෙයි නන්වි තෝලි. ඊට පස්සේ ඊළඟ අභ්‍යාසය මේ අංක වැරදි ඕක 13 වගේ ඉන්න ඕන. අභ්‍යාසවල අංක වැරදි පුතේ අංක ඔගොල්ලෝ මේ පොතේ තියෙන එක වැරදි හදාගන්න. මේ එඩියුකේෂන් ඩිපාර්ට්මන්ට් එකකින් ගත්ත එකේ ඔය අංක වැරදිලා තියෙනවා. පින්වරුම් සොට්කලු කාණ එදිරි කරුත්තු තරම් සොට්කලේ පාඩත්තේ ලැබුණු තෙරුණු එළදුංගල් පහත සඳහන් වචන වලට විරුද්ධ අදහස් දෙන වචන පාඩමින් තෝරලා ලියන්න තියෙනවා. ඉරුල් කියන්නේ පුතේ අඳුර. පහල් කියන්නේ රාත්‍රිය. ඉලමේ කියලා කියන්නේ තරුණ. අලුදදු කියන්නේ ඇඬුවේය කියන එක. කවලේ කියන්නේ දුක. තුම්බම් කියන්නේ ශෝකය. නිරේ කියන්නේ වැඩි ගොඩක් කියන එක. මේඩු කියන්නේ කන්ද. මලේ කියලා කියන්නේ. එතකොට සිලර් කියන්නේ කිහිප දෙනෙක්. මුදල් කියන්නේ ප්‍රථම. මේකට අපි දැන් හොයන්න ඕන විරුද්ධ පද. පාඩමේ තියෙන පුතාලට සොයලා ලියන්න පුළුවන් විරුද්ධ පද. ඉරුල් වෙලිච්චම් ආලෝකයේ විරුද්ධ පද. පහල් ඉරව් ඉලමෙයි මුදුමෙයි. අලුදදු සිරිත්තදු අඬනව හිනා වෙනව. කවලෙයි මහෙල්ලු සන්තෝෂම්. තුන්බම් ඉන්බම් නිරේ කුරේව් මේඩු පල්ලම් සිලර් පලර් මුද සිලර් පලර් මුදල් මුඩි. ඊට පස්සේ ප්‍රථම අවසාන කියන එක. ඊළඟට තව බලමු අපි ඊළඟ අභ්‍යාසය. පින්වරුම් ඉදේවලහලකු පොරුත්තමාන ඉලමේ පෙරහලේ කොණ්ඩු වාක්‍යංගලේ නිරව සියුංග. පහත සඳහන් ස්ථාන්ට සුදුසු පැටවුන්ගේ නම් යොදා වාක්‍ය සම්පූර්ණ කරන්න කියන එක. අනිල්. දැන් එහා පැත්තේ මම ඔයගොල්ලන්ට මේ ටික කියලා දීලා තිනවා මේ මේගොල්ලෝගේ පැටව කවුද කියන එක. අනිල්ගේ පැටිය ලේන පැටිය කුංජු. කීරිගේ පැටිය මුගුටි පැටිය කීරි පිල්ලේ පූනේ කුටි නාය කුටි කෝලි කුංජු. කෝලි කුංජු. මම උන මේ වාක්‍යවල තේරුමත් පොඩ්ඩක් කියන්නම්. අනිල් ලේන පැටිය අඹ කෑවේය. මුගුටි පැටිය නයා දැක දිව්වේය. පූස් පැටියා මීයා ඇල්ලුවේය. බලු පැටියා සොරා වෙලෙව්වේය. කුකුළු පැටවා රාජාලියෙක් දැක බය වුණේය. කළුගෙයි කණ්ඩු පයන්දදු. කළුගෙයි කණ්ඩු කියන්නේ රාජාලිය දැකලා බය වුණා කියන එක. හරි, එතනින් ඉවරයි. පුතාල මේ ටික හරියට බලන හිමීට බලන වැඩ ටික කරගන්න. පුතාල හැමෝන්ට මෙහෙනම් ආයුබෝවන් වණක්කම් තෙරුවන් සරණයි.